හොඳයි අපි මාර්ගගත භාවනාවට යමු. භාවනාවෙන් පස්සේ දිගටම භාවනාව වඩන්න තව පැයක් විතර. හොඳයි. බොහොමත්ම හිත සංසුන් කරගන්න. දැස් පියාගන්න. කොන්ද කිලින් කරගන්න. අද අපි කරුණාවෙන් නිවනට යන ලෙස භාවනා කරමු. කරුණා භාවනාවෙන් නිවනට ඔබ වැඩිපුර මාදරය කරන කෙනෙකු හිතර මතක් කරගන්න. මතක් කරගෙන ඔහුට හෝ ඇයට ගැන ඔහු දෙයක් බලාගෙන ඇදයක් බලාගෙන වෙනෙහි කරන්න. ඔබට එහෙම හැඟීමක් ඇති වෙන කෙනෙක්ව ගන්න. අනේ ඔබ දුකින් මිදේවා. දුකින් මිදේවා. මේ සසර දුක් කෙලවර කරාවා කියලා. දුකින් මිදේවා කියලා. දුකින් මිදේවා කියලා එන හැකීම තමයි වැඩිපුරම ආදරය කරන්නේ කෙනා මෙනෙහි කරමි. එයා අරමුණු කරමි. මේ දුකින් මිදේවා කියන වචනේ කියලා ඒ හැකීම උපදවාගෙන උත්සාහවත් වෙන්න. මේකේ මේ මේකේ හරය, මේකේ මේ කරුණාව කියන හැඟීම වෙන් කරලා හඳුන ගන්න. ඒක වෙනමම තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. දුකින් මිදේවා. අනේ ඔබ දුකින් මිදේවා. දුකින් මිදේවා. දුකින් මිදේවා. දුකින් මිදේවා. පපුව සීතල යන හැඟීමක් තියෙනවනේ. ඒක කියද්දි හරියටම දැනෙද්දි ඒ හැඟීම අරගන්න. අනේ දුකින් මිදේවා. දුකින් මිදේවා. දුකින් මිදේවා. දුකින් මිදේවා. දුකින් මිදේවා. අනේ ඔබ දුකින් මිදේවා. දුකින් මිදේවා. දුකින් මිදේවා. දුකින් මිදේවා. දුකින් මිදේ. ඒ හැකීම හොඳින් තේරුම් ගත්ත. ඒ හැකීම උතුරු දිසාවට පතුරවන්න. මේ උතුරු දිසාවේ ඉන්න සියලුම සත්වයෝ උතුරු දිසාවට කියලා කියන්නේ තමන්ගේ ඉදිරියට පතුරවන්න. තමන්ගේ ඉදිරියේ යම් තාක් සත්වයෝ දිග කොට ශුද්‍ර ජීවීන් ලොකු අය ඊළඟට මනුස්ස දේව මොනවන පුදුනු ඉපදුන් නැති
වෙන ග්‍රහලෝකවලින් එහෙම කෙනෙක් නම දුකින් මිදේ. අර අර හැගීම කලින් එකතු කරගත්තු ඒ හැගීම පතුරවන්න. දුකින් මිදේ. දුකින් මිදේ. දුකින් මිදේ. දැන් මේ වචනේ කියන අවශ්‍ය නැහැ. ඒ හැගීම තමට හොඳට තේරෙනවා නම් ඒ හැගීම පතුරවන්න. දිරිට. යම් තාක් සත්වෙක් ඉන්නවා සත්වයෝ ඉන්නවා නම් දුකින් මිදේ. දුකින් මිදේ. දුකින් මිදේ. තමන්ගේ වම් මත පැතරක් පුතුරවන්න. යම් තාක් සතුය ඉන්නන දුකින් මිදේ. දුකින් මිදේ. දුකින් මිදේ. ඒ හැකීම අනන්තය දක්වා පතුරවන්න. ඒ වචනේ හිතින් මුමුණන්න ඕනෙත් නෑ. හැකීම පතුරවන්න පුළුවන්. ඔබ විටි පස්ස දිසාපටත් පතුරුවන්න. දුකින් මිදේවා. දුකින් මිදේවා. දුකින් මිදේවා. යම්තාක් සතු වෙන්න. දුකින් මිදේවා. තමන්ගේ දකුණු අත පෙන්න. තරත් පතුරවන්න. දුකින් මිදේ. දුකින් මිදේ. දුකින් මිදේ. අනන්තය දක්වා පතුරවගෙන යන්න. උඩ දිශාවටත් පතුරු. උඩ දිශාව යම්තා පක්ෂීන් නැතුළු දෙවියන් නැතුළු බ්‍රහ්මයන් නැතුළු වෙනත් ලෝක දහතුන්වල ඉන්න මිනිස්සු යනාදී වශයෙන් අනන්තය දක්වා විශ්වය පතුරු ගන්න. දුකින් මිදේ. හැම දිනෙකම දුකින් මිදේ. ඒ ගෝර භයංක සංසාර ගමනින් එතර වේවා. දුකින් මිදේ. දුකින් මිදේ. අනන්තය දක්වා පතුරවන අදහස. ඒ හැගීම. පහළ දිශාවට. දුකින් මිදේ. දුකින් මිදේ. දුකින් මිදේ. පෘථිවිය මේ පැත්තෙන් පසාරු කරගෙන ඊළඟ පැත්තෙන් මතුවෙලා අනන්ත විශ්වයට පැතිරලා යන විදිහට වතුරවන්න පහළ දිශාවට. දුකින් මිදේ. දුකින් මිදේ. එරිය ඇති සත්වය ඇතුළු සියලුම සත්ව. දුකින් මිදේ. දුකින් මිදේ. මින් පැති හයට මේකටම පතුරවන්න. දුකින් මිදේ. දුකින් මිදේ. දුකින් මිදේ. දුකින් මිදේ. දුකින් මිදේ.
සියලුම සත්වයන් දුකින් අනන්තය දක්වා විශ්වයට පතුරවන්න. එකපාර මේ කරුණාව උඩට යටට ඉස්සරහට පිටපසට දකුණු දමනට එකපාර පැතිරිලා දුකින්. අනන්තයෙන් පැතිරිලා වගේ දැනෙන්නේ මුළු හිතම. අනේ වගේ තත්ත්වයකට පත්වුණොත් ඒකට කියනවා කරුණා චේතු විමුක්තිය කියලා. හිත නිදහස් වෙලා යනවා ඒ විදිහටත්. ඒක විපස්සනාවට නම් වන්න. මේ කරුණාව වැඩුවේ මුලින්ම මං ආදරය කරන කෙනාට වැඩුවා. දුකින් මිදේවා කිව්වේ මේ කෙස් එයාගේ කෙස් වලට කිව්වද? මේ ලොම් එයාගේ ලොම් වලට කිව්වද? මේ නිය එයාගේ නිය වලට කිව්වද? මේ දත් එයාගේ දත් වලට කිව්වද? මේ හැම එයාගේ හැම ටිකත් මේ මස් එයාගේ මස් වලට කිව්වද? මේ ඇටසකිලි එයාගේ ඇටසකිලි වලට කිව්වද? මේ හදවත එයාගේ හදවතට කිව්වද? මේ මුත්‍රා යාගේ මුත්‍රා වල කිව්වද? මේ ලේ යාගේ මුත් ලේ වලට කිව්වද? මේ පිත යාගේ පිත වලට කිව්වද? මේ කය උෂ්ණත්වය යාගේ උෂ්ණත්වයට කිව්වද? මේ කය තියෙන වාතය යාගේ ඒ කය වාතයට කිව්වද? මෙහෙම දැකලා සතර මහා ධාතු ඉතින් හතර පැතකට ඈත් කළා. මම දකිද්දිම කය පිටිපත තියෙන හැඟීම නැති වෙලා යන නැති වෙච්ච කෙනෙක්. එහෙම සිද්ධ නොවුණු කෙනෙක්. මේ කය තද ගති එක පැතකටත්. කෙස්ලු නේදත් සම්මාදීය. පිට සෙමසර වාදීය. තව පැතකටත්. උෂ්ණත්වය තව පැතකටත්. වායු තව පැතකටත් ඉතින් ඈත් කරා. එතෙක්ම රූප නිරෝධයක් අත්දකින්න පුළුවන් වෙයි. හිතට කය නොවැටෙන තත්ත්වයක්. මේ පණිමේ සතර මහා ධාතුවේ හින්දායි මේ ස්වභාවයෙන් හින්දායි හිත දෙයක් කරලා මේ කය අල්ලන් ඉන්නේ. එක හිතට නොවැටෙහි යති කය තැහැරලා යනවා. කය තියෙන ග්‍රහණය වීම. රූප නිරෝධය අත්විඳිනවා. එක තුලක් තියෙනවා විදින බවක් දැනෙන බවක් ඔන්න විදීම ඔන්න විදීම ඔන්න විදීම කියලා. අනේ විදීමට විදීමයි කියුවා ඔන්න හඳුනා ගැනීම. ඔන්න හඳුනගත්තු බව. නාමලවතු බව කියලා දකිනවා. මේ මේ මොහොතේ දැනීම විදින බව ඉතින් එක පැත්තකටත්. එක විදීමක් කියලා නම් කරගත්තු හඳුනගත්තු බව ඉතින් තව පැත්තකට ඈත් කරන්න. හිත ඇතුළට කියලා බහිනවා දැනෙන්නේ. එක් තුරස් හිත මඤ්ඤණා කරලා ඇත්තේ හිස් බවත් ඒක අත්දකින මමත් කියලා. වෙන වෙනම ඒ දෙක දිහා දකින්න ඔන්න හිස් බව ඔන්න එක දැනෙන මම කියලා. දෙපැත්ත දිහා දකිද්දීම වැටේ මෙතන දැන සිටීමක් තියෙන්නේ කියලා. ඒක හොඳට සංවේදී වෙන්නේ දැන සිටීමට. තමන් ඇබ්සෝබ් වෙනවා. තමන් කිතා බහිනවා වගේ දැනේ. ඒ ස්වභාවය තිය අතහැරලා දැන් අතහරින්න කියලා. ඔය අතහැරපු තැන ඔබට නිර්වාණ ධාතුවක් දකින්න පුළුවන් වෙයි. හැකිතක් වෙලා ටිකක් දකින්න. හිත එකෙන් කැඩුණොත් ආයි නැවත එකට හිත නංවන්න. ඒකෙන් හිත පවත්වන්න. නැවත නැවතත් සංඥා වේදනා දෙකයින් කරලා හෝ මේ මොහොත දැනීමක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ අවස්ථාවටම හිත ගන්න. හරියන්නේම නැත්තම් කරුණා භාවනාව ඉදලා පටන් ගන්න. භාවනාව දිගටම කරගෙන යන්න.